Hansi. ඇත්තටම මම නම් හිතන්නේ තවත් අපිට කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි කියලා. මොකද මේ වෙලාවේ අපිට ගැටලුයි කියලා හිතන හැම එකක්ම අපි විසඳලා ඉවරයි. නැද්ද රෝහණ? ඔව් සේන. එහෙම ගැටලුවක් මතුවෙන කිසිම දෙයක් දැනට නම් අපේ ඉදිරියේ නැහැ. හැබැයි තව විශේෂිත වූ කාරණාවක් මම කියන්න ඕනේ. ඇත්තටම අපිට මේ තරම් මේ විදිය මේ මේ තලයට මේ ප්‍රොජෙක්ට් එක අරගෙන එන්න පුළුවන්කම ලැබුණේ තමුන්නාන්සලා සියලුම දෙනාගේ උපරිම කැපවීම සහ සහයෝගය නිසයි කියන එක මම මතක් කරන්න ඕනේ. නැත්නම් අපිට මේ කිසිම දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මම ඔය සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ පිළිබඳව. හැබැයි දැන් අපිට හෙට ඉඳලා මීඩියා එකට මේ ගැන ප්‍රකාශනයකුත් කරන්න සිද්ධ වෙනවා. සේනා අපිට ඒකට මෙතනින් හද නියෝජිතයෙක් පත් කරගන්න ඕනේ. ඔව්. මම ඒක ගැන මේ රෝහණ මේ සටන් වගේක් ගහලා තිනවා. ඇත්තටම මට හිතුනේ මම කල්පනා කරා මේ මේ පිළිබඳව මිස්ටර් අමරකීර්ති වයි මිස්ටර් තෝමස් වයි පත් කරන්න. මොකද මේ අපේ ප්‍රොජෙක්ට් එකේ මුල ඉඳලම මේ පිළිබඳව දැනුවත් මිනිස්සෙකුට මිස්ටර් අමරකීර්තිනේ ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඒක තමයි හොඳ. ඒ වගේම බොහොම සතුටින් බාර ගන්නවා. හරි. හැබැයි මිස්ටර් අමරකීර්ති මෙහෙම දෙයක් තියෙනවා. දැන් මීඩියා හැන්ඩල් කරනකොට මීඩියා එක හැන්ඩල් කරනකොට ඉතාමත්ම පරිස්සමින් මීඩියා එක හැන්ඩල් කරන්න ඕනේ. මේ ඒජන්සීස් එක්ක එකතු වෙලා ඒගොල්ලත් එක්ක කතා බහ කරලා හරිම පරිස්සම් වෙන්න ඕනේ. කිවිතුන කිවිතු දේවල් පිළිබඳව මම දැනුවත් කරන්න ඕනේ සර්. හරි හරි හරි. අපි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් කොහොමටත් මේ මේවා ටික මේ ආරම්භ කරන්න කලින් අපි මේ මුළු ප්‍රොජෙක්ට් එකම ගැන බ්‍රීෆින් එකක් කරනවානේ. ඒක නිසා ඒක ගැන මේ බය වෙන්න කාරණාවක් නැහැ. මිස් තෝමස් එක්ක එකතු වෙලා ඒ ටික හරියටම සකස් කරගන්නකෝ. හරි ඇජෙන්ඩ එකක් හදාගත්තට පස්සේ ඒක හරියයි. සේනා දැන් මේ ඊයේත් හැබැයි ඔයගෙ පොඩි ප්‍රශ්නයක් මතුවුණා. මොකද රෝහන්? මේකයි මේ අපි දැන් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන ඒක ස්ථාවරත්වය ඒක හරියට ස්ථාවර වෙනකල් අපිට අවුරුදු දෙකක ලොස් එකට යන්න සිද්ධ වෙනවායි කියලා. ඒ ගැන මේ මේ ඊයේ ආපු මීඩියා එකේ කීප දෙනෙක් උම ඉෂු එකකින් කතා කරන්න උත්සාහ කරා. එහෙමයි ඉතින් ඒක මහා ලොකු ඉෂු එකක් කරගන්න හදයි. නමුත් දැන් අපි දන්නවා වීක් පොයින්ට් එක කොතනද කියලා. හරි ඒක නිසා අපි දන්නවා දැන් එතනටයි අපි මේ එම් කරන්න ඕන. හරි ඒක වහගන්න එක අපිට සිම්පල් දෙයක්. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න ස්ටාමර් කීර්ති මේ සියලුම දේවල් රැඳිලා තියෙන්නේ මාධ්‍ය හැසිරවීම උඩ. හරි මිනිස්සු හදයි අපෙන් සේවයක් ලබා ගන්න එන මිනිස්සුන්ව කලකිරවන්න එපා කරවන්න. ඒක නැති කිරීමයි අපිට ඇත්තටම වැදගත් වෙන්නේ. ඔව් ඉතින් ඒකනේ මේ දැන් මුගක් දෙනකොට කරන්න ඕන වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න මිස්ටර් අමර කීර්ති අපිට මිනිස්සු අතරට යන්න පුළුවන් වෙන්නේ මාධ්‍යත් එක්ක විතරයි. ඒ නිසා හැමෝම කල්පනාවෙන් මාධ්‍ය හසුරවන්න ඕන. ඒක සිහිය තියාගත්තාම ඇති. ඉතින් අපි රැස්වීම දැන් නවත්තමු. මොකද මට වැඩ කීපයක් යන්න තියෙනවා. අපිට බොහොම ස්තුතියි රැස්වීමට සහභාගී වුණාට. Thank you very much. රෝහණ යන්න එපා ඔය ඇස්සත් දකින්න මට පොඩ්ඩක් කතා කරන්න. ඒ දරුවෝ පරක්ුනේ මෙහෙරවත් ඩ්‍රොප් කරන්න ගියා අම්මා. ඒ කන්න කි? ඕගොල්ලන් ලන්ච් අරගෙන දාපේ. නෑ නෑ නද අපි ස්නැක් එකකට ගියා. කොහෙද නංගගේ යාළුවන්ගේ බේරෙන්න බැරි වුණානේ. ආ. කෑ බිව බව නම් පේනවා. මොකද මේ ෂර්ට් එක පොඩි කරේ මොනවද හීරෝගේ? මගේ අත වැදින ඩ්‍රින්ක් එක හැල්ලා. ආ. පුතා එනන් ගිහිල්ලා චේන්ජ් එකක් දාගන්න. මාමගේ ටී-ෂර්ට් එකක් අඳගන්න. මම නීලට කියන්නම් ওই ෂර්ට් එක හොදලා දාන්න කියලා. ඕන්නෑ නේද? අම්ම හැන්දෑවට එනවා කියලා කිව්වා. මම කෝල් එක දීලා කියන්නම්. එනෝ ටී-ෂර්ට් එක අරගෙන ගිහින්. ස්මයිල්.
නැතුව දුව ඇයි මේ අහන්සේ අම්මා චේන්ජ් එකක් දාගන්න එතකොට හරියයි කම්මැලි ළමයෝ මෙන්නකොට තමයි අමාරු කමන්නේ තාටිකකින් දාගන්න නීල මොනා කරනවද දන්නේ අනේ අම්මිනුකෝ බලන්නකෝ පුතා නංගි තාමත් උරතල් වෙනවා මට නංග හැමදාම පොඩියට තමයි පේන්නේ දුව මට ඔයත් එක්ක උරතල් වෙවි ඉන්න වෙලාවක් නැහැ ළමයෝ මේ හවසට මාමල එනවලු කන්න මොනාරි හදන්න ඕනේ නීලත් එක්ක එකතු වෙලා කො අතද මැච් එක නෝ දැන් අනේ කොහොම තියන්න? ඒව බලන්නද? නැත්තම් සෝරි නංග. කවද හොයන්නේ? ඔයා ටීවී බල බල නේද හිටියේ? ඒ වුණාට මට හැමදේම පේනවා. මං දැක්ක හොරා වගේ වටපිට බලනවා. උදේ හිටියා නේද? හිටියා. දැන් යා කැම්පස් යන්නේ නෑනේ. අර මොකද ප්‍රොජෙක්ට් එකක් කරනවා. උදේ කතා කරලා මටත් කිව්වා. මේක දෙන්න. බැවිසි කරන්නේ නැතුව අනිවාර්යෙන් කන්න කියන්නේ. ඔයා මටත් බැනුම් අස්තන් හදන්නේ. අයියා නිසා පොඩ්ඩක් බැනුම් අස්සරකමක් නෑ. Smile. 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 Smile.